හරි පුතාට මම දැනගන්න දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. අපි දවස් වෙන ටික පටන් ගමු. හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා. 20 24 යගේ තියරි පන්ති කටයුතු තමයි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දී. එතකොට පුතේ අපි ඉන්නේ 13 වසරේ මුල්පාඩම් වල. ඔයාලට අද අනිවාර්යයෙන්ම එක්සෑම් එකට අනුමාන ටික ලැබෙනවා. ඒ නිසා පන්ති ඉන්න එක ගොඩක් වැදගත්. 9යි 5යි වගේ විතර වෙලාවක් 9:05 9:10 වගේ වෙලාව පැයක් උගන්වලා ඉවර වෙලා මම අනුමාන ටික දෙනවා ඔයාලට එක්සෑම් එකට සූදානම් වෙන අපි විභාගේ තියෙන දවස් තීරණය කරමු. ලබන සතියේ එක්සෑම් එක ගොඩක් වෙලාවට තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. 12 වසරට අදාළ ටිකත් එක තමයි ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ. පළවෙනියට මම රුපියල් 5000ක් හෝ ඊට වැඩි මුදල් තෑග්ගයක් දෙන්න තීරණය කළා තියෙනවා පළවෙනි එක්සෑම් එක නිසා. පස්සේ තියෙන එක්සෑම් වලට තව තව මිල වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම තමයි මේ පේපර් එක පවත්වන්නේ. දැන්ට මේ ප්‍රශ්න පත්‍රය ලබා දීලා තිනවා ශ්‍රීපාලි අධ්‍යාපන ආයතනයේ අපේ කොටිකාවත්තේ. වෙන කොහෙටවත් තාම ප්‍රශ්න පත්‍ර ලබා දීලා නැහැ. ඔයාලා ඉන්නවා පිළියන්දල පන්ති ඉන්නවා. ඊට පස්සේ නිට්ටඹු ISM කියන ආයතන තුනක් ඔයාලා ඉන්නවා මේ ප්‍රශ්න පත්‍රය ලියන කොටිකාවත් විතරයි දීලා තියෙන්නේ. ඉතින් ඒ අය තරමක් අමාරු කතාවක් කිව්වා. බලමු ඔයාලට කොහොමද වෙන්නේ කියලා අනුමාන ටිකක් දුන්නට පස්සේ. හරි අපි අද දවසේ වැඩ ටික පටන් ගමු. මම ඉන්නේ 13 වසරේ සූත්‍ර කොටසේ තමයි ඉන්නේ. මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. එතකොට අපිට තියෙනවා සූත්‍ර තුනක් ගැන කතා කරන්න. එකට අපි කවුරුත් දන්න මංගල සූත්‍රය තියෙනවා. ඊට පස්සේ තියෙනවා පරාභව සූත්‍රය තියෙනවා. ඊට පස්සේ තියෙනවා ටිකක් වැඩිපුර සිංහාලෝවාද සූත්‍රය කියන මෙන්න මේ සූත්‍ර තුන ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මේ සූත්‍ර තුනෙන් මම කතා කළ ඉවර කළා තරමක් දුරට මංගල සූත්‍රය ගැන. අපි ඒක අද ඉතුරු ටික තමයි කතා කරන්න හදන්නේ. අලුතෙනුත් එකතු වෙච්ච දරුවෝ මං හිතන්නේ දෙන්නෙක් විතර ඉන්න නිසා මංගල සූත්‍රය ගැන පොඩ්ඩක් ඉතාම කිතියෙන් ආය පාරක් හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මංගල සූත්‍රය අන්තර්ගතය ගැන කතා කරද්දී මංගල සූත්‍රයේ කරුණු අන්තර්ගතය පුතේ 38යි. මේ 38 වේදනාව කොටස් දෙකකට මේ මෙලොව වශයෙන් 32ක් දෙවෙනි එක පරලොව නැත්නම් ලෞකික හා ලෝකෝත්තර කියනවා. මෙතෙන්ට 6ක් එකතුව තමයි 38ක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මම ඔයාලට කිව්වා දෙව්ලොව දෙවියන්ටත් මනුලොව මිනිසුන්ටත් විසඳාගත නොහැකි ගැටලුවක් ඇති වුණා. මොනවද මේ මංගල කාරණා කියන්නේ කියලා. දෙව්ලොව දෙවියන්ටත් මනුලොව මිනිසුන්ටත් ගැටලුවක් ඇති වුණා. මොනවද මේ මංගල කාරණා කියන්නේ කියලා. එතකොට මංගල කාරණා කියන්නේ මොනවද කියන එකට එක එක අය එක එක අර්ථකථන දුන්නා. සමහර අය කිව්ව මංගල කාරණා යනු කපිසක් කියන මංගල කාරණා යනු දකින දේවල් කියලා. දකින දේ මංගල කරුණු වෙනවා කියලා සමහර අය ප්‍රකාශ කළා. එහෙම දකින දේ මංගල කරුණු වෙනවා කියලා කියපු යරනවා කො අපි. ඒ තමයි දිට්ඨ මංගල. නේද? දකින දේවල් මංගල කාරණා වෙනවා කියපු එක කියනවා දිට්ඨ මංගල. තව එකක් දකින දේවල් නෙවෙයි මංගල කාරණා වෙන්නේ ඇසෙන දේ කියලා. ඇසෙන දේ මංගල කාරණා වෙනවා කියපු යරනවා කිව්වා. ඒ තමයි සුත මංගල. එතැන්මයි මේ මතවාද දෙකටම විරුද්ධ වුණා. ඒ එක්වා දකින දේවත් ඇසෙන දේවත් නෙවෙයි මංගල කාරණාවන්නේ දැනෙන දේ කියලා. දැනෙන දේ. ඒයට කිව්වා පුතේ නමක් මුත මංගල කියලා. දැන් හිටියා මංගල කාරණා ගැන ප්‍රශ්න වල උත්තර දෙන්න. දිට්ඨ මංගල කියන්නේ දකින දේවල් මංගල කරුණු කියලා විශ්වාස කරපු අය. සුත මංගල කියලා කෝ ඇහෙන දේවල් මංගල කරුණු කියලා විශ්වාස කරපු අය. මුත මංගල කෝ දැන දේවල් මංගල කරුණු කියලා විශ්වාස කරපු අය. හැබැයි ගැටලුව තමයි මේ කාටවත් මංගල කාරණා කියන්නේ මොනවද කියලා හරි අවබෝධයක් තිබෙන්නේ නැති එක. ඉතින් මේක මිනිස්සුන්ට විසඳ ගන්නත් බැරි නිසා දෙවියන්ට විසඳ ගන්නත් බැරි නිසා හැමෝම තීරණය කරනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා
මේකට පිළිතුරක් ලබා ගන්න. මොකටද මංගල කාරණා කියන්නේ මොනවද කියන එකට පිළිතුරක් ලබා ගන්න. ඉතින් අලුයම වෙලාවේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිය දෙවිවරු අහනවා ප්‍රශ්නයක්, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මංගල කාරණා කියන්නේ මොනවද කියලා. ඒක අහන්නේ ගාථාවකින්. ඔයාලා දන්නවා ගාථායි මුල හැමෝටම පාන නිකම් පදයක් කිව්වොත් එහෙම මෙහෙම නේද, බහූ දේවා මනුස්සාච නේ, බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයම් ආකංකමානා සොත්තානම් රූහි මංගල මුත්‍රමා. බොහෝ දෙවියන්ටද මිනිසුන්ටද මංගල කරුණු කියන්නේ මොනවද කියලා දැක දැන ගැනීමේ උවමනාවක් තියෙනවා. දෙවි මිනිසුන්ට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ මංගල කරුණු දේශනා කරන සේක්වා. ඉතින් ඒ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ බොහොම කැමැත්තෙන් පිළිතුරු දෙනවා. බුදුහාමුදුරු මං වලට මුලින් මතක් කළා වගේම මංගල කරුණු 38ක් මංගල සූත්‍රය තුල දේශනා කරනවා. ඒ මංගල කරුණු 38 බෙදන්න පුළුවන් කොටස් දෙකකට මෙලව වශයෙන්, මෙලව කියන එකට කියන තව නමක් තමයි පුතේ ලෞකික. ලෞකික කියල මෙහෙම වන්න ලියන්න පුළුවන් නේ, ලෞකික නේ. මෙලව වශයෙන් කියන එකට ලෞකික, පරලෝ වශයෙන් කියන එකට පුතේ නමක් කියත හැකි. ඒ තමයි ලෝකෝත්තර. ලෝකෝත්තර 6යි ලෞකික 32යි එකතුව 38යි මංගල සූත්‍රයේ කරුණු 38යි. ඉතින් අද අපි මේකෙන් ටිකක් ඉස්සරහට යන්න ඕන. අපි අද කතා කරනවා එක්සෑම් එකට අවශ්‍ය නැහැ පුතේ මේ කරුණු 38ව. හොඳින් විභාගෙට මේ කරුණු 38ම ලියන්නේ නැහැ ඔයාලට. ඒ නිසා 38ම ලියා ගන්න උවමනාවක් නැහැ. මම දන්න තරමට එහෙම උවමනාවක් නැහැ ඇත්තටම. අපි අද ලෞකික කියලා ලියලා අපි ඒකේ 32කින් ලියාගමු 12ක් විතර. අපි ගොඩක්ම දන්න අපිට කනට හුරු ඒවා. ලෝකෝත්තර පින් තියෙන 6යි ඒ 6ම ලියන්න. එහෙනම් අපිම නෝට් එක ලියන්න සනන් වෙන්නේ. දිනේ අද මට මතකයි 12ද මන්දාදනේ. අද දිනේ 12ද 14ද පුතේ? අද ඇවිල්ලා 14. අද මේ 14 දාන්න, 11යි 14 දාලා ලියා ගන්න ලෞකික දියුණුවට ඉවහල් වන මංගල කරුණ. ලෞකික දියුණුවට ඉවහල් වන මංගල කරුණ. ඒක ලිව්වහම දුරනේ. ලෞකික දියුණුවට ඉවහල් වන මංගල කරුණ. පුතේ පුළුවන් එහෙම කරන්න දින වෙලාවට. ලෝකෝත්තර කරුණ අයයි. ලෞකික ඒවා ලියලා තිබුණ නෑනේ. පන්තිල දාපු කියන ලියලා තිබ්බේ නෑ. ලිව්වහම දුරනේ. මට හෙන්නේ නෑ පුතේ. මයිකෙලි ලෝකේ අවුලක්. මෙසේජ් එකක් දාන්න. ලෞකික කරුණු ලුවහාමුදුරනේ. දැන් මම කරන්නේ නැහැ නෝ මේ මයික්‍රෝ ෆෝන් එකේ නැහැ නෝ ඇහෙනවා හරි. උඩ ඒක ලියලා හැමන්න නේද. හොඳයි එන අර ගෲප් එකකට දාලා දෙවිච්ච එක තිබේ නෑ ඔය ටික. දැන් අන්න එක කියන්නේ මොනවද දෙයක් කරලා තියෙන ගැටලුවක් තියෙනවා හරියට වැඩේ නම් මන්නේ. හරි කමක් නෑ. පරාබල සූත්‍රයෙන් දෙන්නේ. ඒකට මම එනවා මෙතනින් කතා කරන්න පොඩ්ඩක් දැන් උදේ ආපු අය තියෙන නිසා එහෙම දෙයක් මේන්නේ හොඳට කියලා තියෙන නිසා. එතකොට පුතේ මේ දැන් මංගල කරුණු 32න් ඔයාලා ඉතාම සරලව මතක තියාගන්න පුළුවන් කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන එක වඩා හොඳයි. දැන් ගත්තොත් එහෙම මාතා පිතූපත්තානං පුත්තදාරස්ස සංඝෝ නේද, අනාකුලාච්ච කම්මන්තා ඊතම් මංගල මුත්තමං බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතා ච ආවාචා ඊතම් මංගල මුත්තමං පටිරූප දේශ වාසෝ. ඒක ඔහොම තියෙන තියෙන ලේසි ලේසි ටික ඔයාලා වැඩි වශයෙන් ඔලුවට දාගන්න උත්සාහ කළා නම් ඒක ගොඩක් සාර්ථකයි. ඊතම් ඉක්මනට අවශ්‍ය කරන කොටස් ටික සපුරා ගන්න පුළුවන්කම තියෙන නිසා.
ඉතින් සිඟාලෝවාද සූත්‍රය කතා කළේ නැහැ නේද පුතේ? සිඟාලෝවාද සූත්‍රය නැහැ, පරාභව සූත්‍රය තමයි අපිට එනම් කතා කරන්න තියෙන්නේ. අපි කතා කරමු මොන පරාභව සූත්‍රය මංගල කර්ණවල මං හිතන්නේ ලියාගන්න ඇති. අසේවනාච බාලානම් බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතානංච සේවනා පණ්ඩිතයන් ඇසුරු කිරීම, පූජාච පූජනීයානම් පිළිඋත්තම් පිළිම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, පතිරූප දේශ වාසෝචනේ, ඔයාදී වශයෙන් ලියාගන්න ඇති. ඉතින් අපි මොන කතා කරමු කිසිම ගැටලුවක් නැහැ. අලුතෙන්ම පරාභව සූත්‍රය ගැන කතා කරන හැමෝම මම පොඩි හැඳින්වීමක් කරලා දෙනවා පරාභව සූත්‍රයටත්. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කළාට පස්සේ, බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කළ දිනට පසු දින නැවතත් දෙවියන්ට ගැටලුවක් ඇති වෙනවා මොනවද පරාභව කරුණු කියන්නේ කියලා. පැහැදිලිද? දෙවියන්ට ගැටලුවක් ඇති වෙනවා මොනවද පරාභව කරුණු කියන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ එක එකයි එක එක උත්තර දෙන්න පටන් ගන්නවා. ඒ වනාට කාටවත් හරියටම පරාභව කරුණු කියන්නේ මොනවද කියන එක ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. ඉතින් ආය පාරක් තිරණය කරනවා දෙවියෝ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා පරාභව කරුණු කියන්නේ මොනවද කියලා කතා කරන්න. පැහැදිලිද? එතකොට කාටද පන්තිට ලොකු වෙන්න බෑ කියන්නේ? ඉතින් පරාභව සූත්‍රය තුල තියෙන කෙනෙක් පරිහානියට පත් වෙන කරුණු ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා පරාභව කරුණුත් දේශනා කරන්න. ඒ අනුව පෙරසේම දෙවියන්ගේ ඉල්ලීමට තමයි පුතේ පරාභව සූත්‍රය දේශනා කිරීම සිද්ධ කරන්නේ. පරාභව සූත්‍රය තුළ තියෙන්නේ කෙනෙකු පරිහානියට පත්වීම සඳහා හේතු වන කරුණු 21ක්. හරිද? පරාභව සූත්‍රය පිරිහීමට පත්වන කරුණු 21ක් පරාභව සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඒකත් දෙවියන්ගේ ඉල්ලීමකට බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරපු සූත්‍රයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒකටත් ගාථාවක් තියෙනවා. පරාභවං තං පුරිසං මයං පුච්චාම තෝතමං භවං තං පුට්ටු මාගම්ම ඉන් පරාභවතෝ මුඛං නේද? බුදුහාමුදුරන්ගෙන් අහන මොනවද පරාභව කරුණු කියන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා පරාභව කරුණු දේශනා කරන්න. පුද්ගලයෙක් මෙලොව වශයෙන් පරලොව වශයෙන් පරිහානියට පත්වන කරුණු 21ක් තමයි පරාභව සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ. අපි එක ගැන එහෙනම් ලියාගමු. කැමරා ඔන් කරගෙන ලියාගන්න පරාභව සූත්‍රය කියලා. කැමරේ ඔන් කරගෙන ලියාගන්න පරාභව සූත්‍රය කියලා හැඳින්වීමක් දෙන උමනා කරුණු ටික හමුදේ ලියනවා. පුළුවන් හැම පුතේ කැමරා ඔන් කරගන්න. මුණ පේන්න බැයි නම් ලියන කොලි හරි කමක් නැහැ. මුණ පේන්න දැජ්ජ වෙන්න එපා. මොකටද නේද? ලස්සනම ගැන අවුරුදු කුමාරයටයි කුමාරිටයි දෝරනවා කියලා හිතාගෙන නිසා කැමරා ඔන් කරගන්න. කොනිටයි රාජපක්ෂ, හිරු, අබෝධා, මිසෙව්වන්දි සෙට් එකම ඉන්නවනේ බැහැලා ගේමට. නැත්තා වැඩි අලසයි. මේ විදිහට ලියාගෙන යන පුතේ නා. මංගල සූත්‍රය දේශනා කළ දිනට පසු දින මංගල සූත්‍රය දේශනා කළ දිනට පසු දින
නැවතත් නැවතත් දෙවියෝ බුදුරදුන් සොයාගෙන පැමිණියහ. නැවතත් දෙවියෝ බුදුරදුන් සොයාගෙන පැමිණියහ. එලෙස පැමිණි දෙවියෝ එලෙස පැමිණි දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් එලෙස පැමිණි දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් මංගල කරු සොරි පුද්ගලයෙකු පරිහානියට පත්වන දෙස පැමිණි දෙවියෝ පුද්ගලයෙකු පරිහානියට පත්වන කරුණු මොනවා දැයි පුද්ගලයෙකු පරිහානියට පත්වන කරුණු මොනවා දැයි දැන ගැනීමට කැමති බව කරුණු මොනවා දැයි දැන ගැනීමට කැමති බව ප්‍රකාශ කළ අතර ප්‍රකාශ කළ අතර ප්‍රකාශ කළ අතර එසේ දෙවියන්ගේ ඉල්ලීම මත එසේ දෙවියන්ගේ ඉල්ලීම මත එසේ දෙවියන්ගේ ඉල්ලීම මත පරාභව කරුණු 21ක් පරාභව කරුණු 21ක් එසේ දෙවියන්ගේ ඉල්ලීම මත පරාභව කරුණු 21ක් අන්තර්ගත කරමින් පරාභව කරුණු 21ක් අන්තර්ගත කරමින් පරාභව සූත්‍රය දේශනා කරන ලදී. පරාභව සූත්‍රය දේශනා කරන ලදී. කරුණු 21ක් අන්තර්ගත කරමින් පරාභව සූත්‍රය දේශනා කරන ලදී. උදේ පාඨ පෑනකින් බෝඩ් එකේ තියෙන ගාථාව ලියාගන්න. පාඨ පෑනකින් බෝඩ් එකේ තියෙන ගාථාව ලියාගන්න. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භවන්තං පුට්ටු මා ගම්ම කිං පරාභවතු මුඛං තාරකාදී කැමරා ඔන්න දසුන් ජානික බෞද්ධ දිනිති අනුත්තර දසුන් මොකද වෙන්නේ අකණදී කොමාසි දෝනි හේස්ද ඉන්න පාටි කරන්නේ නිමි නිමි දැන් බොරු කියන පටන් ගන්න සිග්නල් නැහැ අර කයි මේක කිව්වේ ඉරුෂි කාව්‍ය අයෝනි ඉදෝෂි සුදීෂා දැන් ජනවාරි මාසෙ නම් අපි රිවිෂන් ක්ලාස් එකක් පටන් ගන්නවා. එතකොට ඔයාලට ලස්සන නිබන්ධනයක් තියෙනවා. ස්ටැම් පුරවන්න අරවගේ වැඩ ගොඩක් තියෙනවා. ඉවට සූදානම් වෙන්න MCQ එකක් එවනවා හැම මාසෙම.
परा भवंतं पुलिसं मयं पुच्छामि भूतमं भवन्तं कुतुमाकं किं परा भवतु मुखं मन्त्रयन्ते। ఉడుకుమాదాల తీరం లేదు పాట పేరు మిన పాట గిన్నెయ్యండి ఉడుకుమాదాల తీరం లేదు భాగ్యతుం వహన్స్ భాగ్యవతుం వహన్స్ భాగ్యతుం వహన్స్ మనుష్యాగే పిరిహీమచ హేతు అన కరుణం භාග්‍යතුන් වහන්ස මනුෂ්‍යයාගේ පිරිහීමට හේතුවන කරුණු අපි ඔබ වහන්සේගෙන් විමසා සිටිමු. අපි ඔබ වහන්සේගෙන් විමසා සිටිමු. පිරිහීමට හේතුවන කරුණු අපි ඔබ වහන්සේගෙන් විමසා සිටිමු. පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කරුණු මොනවාද? පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කරුණු මොනවාද? පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කරුණු මොනවාද? දේශනා කරසේක්වා. පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කරුණු මොනවාද? දේශනා කරන සේක්වා. අත්පුති පාට පෑන් දෙකක් ගන්න. ටු කලස් කළු හෝ නිල් ඕන රතු පාට නැතු ඕන පාට දෙකක් කරගෙන ලියන්න. කරුණ එක පාට පාලි පාට එක පාටකින් තේරුම තව පාටකින් ලියන්න. හරිද? මේකෙ මෙහෙම දෙයක් තියෙන හැබැයි පාලි පාට අත්‍යවශ්‍යම නෑ. ඒත් බහුවරණයකට සමහරලාට පාලි පාටයක් ඕන නිසා අපි ඔය ලියා ගන්න එක සිංහල දෙක හරි පාඩම් කරගන්න. ලියන එක බෝඩ් එක බලන් ලියන එක නිසා අපි පාලි පාටෙත් එක්ක ලියමු. සිංහල එක මොනින් දෙන්න එක කරුණායට ලියන පුතේ අකමැති වීම පාලි පාට ලියන්න මේ වෙන පාටකින් ලියන්න. අස්සත් පුරුෂයන් පිරිහීම ඒසි මෙයා දෙන්නේ පිළිවෙලට නෑ. මිදෙන සුළු බව මල් මළු ගැන කොයිල පච පටකාර ගියවුණ එක ගැල්ලම යෝග සභා සීලී අවස භාව
अंदर या ओके वाह 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 इस दिन ही लोला थे ये थी तो है पूरा वो मतलब पूरा रामायण तो के लिए एजी में कहने को थे शुरू की डावे देने आप सर तो प्रिया का मतलब मैसेज निकल गया भाई तू पिला दे लिया ना वो
अच्छा අවසන් කරගන්න ඉහත සඳහන් ලෙස පුද්ගලයාගේ මෙලොව හා පරලොව සඳහන් ලෙස පුද්ගලයාගේ මෙලොව හා පරලොව පරිහානියට හේතු වන පරිහානියට හේතු වන පරාභව කරුණු පෙන්වා දිය හැකිය පෙන්වා දිය හැකිය විභාගයට අනුමාන ටික දෙනවා ලියා ගන්න එක්සෑම් එකට අනුමාන බෝඩ් එකේ දාන්නේ නැහැ ටික ලියා ගන්න කොහේ හරි ගොලේක ලියා ගන්න ඔතන ලියා ගන්න එක්සෑම් එකට අනුමාන ලියා ගන්න සති දෙකක් වෙනවා පාඩම් කරන්න මේ ලබන සතිය නෙවෙයි ඊගාව සතිය විභාගයද ලබන සතිය නෙවෙයි ඊගාව සතිය එක්සෑම් එක පාඩම් කරන්න නෝට් නැති අය නෝට් හොයාගෙන මටත් ඔන්න මෙසේජ් දාලා යාළුවෝ අතර ෂෙයා කරගෙන හොයාගන්න හොයාගෙන හොඳට එක්සෑම් කරන්න අනිවාර්යයෙන්ම ටෑග් ගන්න දෙන එක කොහොම හරි ගන්න කවුරු හරි කෙනෙක් ගනී කොහොමත් හැබැයි නිකන් දෙන්නේ නැහැ හොඳේ නිකන් මේ ලකුණු 50ට දෙන්නේ අඩුම 80ක්වත් තියෙන්න ඕන ලකුණු 80ක්වත් අඩුම තියෙන්න ඕනේ ඒ අයට තමයි 80ක් නැතිනො දෙන්නේ නැහැ කාටවත් 80ට වඩා තියෙන වැඩිම ලකුණු ගන්න කෙනාට ටෑග් ගන්න දෙනවා බැරිලාවත් එක්කෙනෙක් 95කට වගේ ඉහිලා තිබ්බොත් එයාටත් දෙනවා 95ට ඔක්කොම ඉහිලා තිබ්බොත් ඔක්කොටමත් දෙනවා ඊට පස්සේ මේ නගරයක් ගානේ පොල් කටුවක් අරන් ඉන්නවා දැක්කොත් මම වගේ කෙනෙක් උඹලට තියෙන කී හරි දාගෙන යන්න සෝධර්මයි ආශ්‍රම ධර්මයි බලා ගන්න සෝධර්මයි ආශ්‍රම ධර්මයි සෝධර්ම ආශ්‍රම ධර්ම කාන්තාව සෝධර්ම ආශ්‍රම ධර්ම කාන්තාව කාන්තාව මොකේ හයි දැන බෞද්ධ යුගයේ කාන්තාවද බුදුදහම බ්‍රාහ්මණ කාන්තාවද ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවද මොකක් කරයි කාන්තාවත් බලාගන්න සෝධර්මයි ආශ්‍රම ධර්මයි කාන්තාවයි බලාගන්න ඊට පස්සේ බුදුගුණ බලාගන්න බුදුගුණ ටික බුදුගුණත් එකේ ඒ බුදුගුණ පාඩම් බලා ගන්න පුදුමයි පත්මාකාර ජීවිතයේ තාදී ගුණය ඒ වගේ එක බුදුගුණ නමේ වෙනම් බලාගෙන බුදුගුණ නමේ ගත්තොත් එහෙම දැන් අරහං සම්මා සම්බුද්ධ එහෙම යන්නේ ඒ නමේ බලාගෙන ඊට අමතරව මේ තාදී ගුණය පත්මාකාර ජීවිතය බලාගෙන තාදී ගුණය කියන්නේ මොකක්ද කියන එකට විස්තරයක් තාදී ගුණය කියන්නේ අටලෝ දහමිකම් පානු වීමනේ ඒකට විස්තර ලියදගෙන බුද්ධ චරිතය සුරින් ඒ වගේ තැනක් ඊට පස්සේ පත්මාකාර ජීවිතයේ පියුම බඳු විකසිත ජීවිතයක් මේකට මොනවා හරි උදාහරණ තියෙනවා නම් ඒ වගේ තැන් නිදසුන් සහිතව බලා ගන්න ඊට පස්සේ චරිත කතාවක් අහනවා ගෑනු කෙනෙක් ගැන ගෑනු චරිත කීපයනේ තියෙන්නේ නකුල මාතාව ඉන්නවා මහා ප්‍රජාපතිය ඉන්නවා විසාකා ඉන්නවා ඒ තුන් දෙනාම හිතන්නේ ඒ තුන් දෙනාගේ කෙනෙක් නේද එතකොට අහන්නේ චරිත කතාවක් එනවා ගෑනු කෙනෙක් ගැන චරිත කතාවක් තමයි එන්නේ පිරිමි කෙනෙක් ගැන එන්නේ
වෙන්න එපා එහෙම නැතිව දාන්න ඉන්නේ හොඳ හාමුදුරුවෝ කියන කෙනෙක් බලාගන්න කියලා දැන් ඒ පිරිමි කෙනෙක් දැම්මද කියලා එහෙම නැහැ ගියනම තමයි රාජාණ්ඩු දැන් සොළොස් මහා ජනපදවලින් රාජාණ්ඩු තියෙනවානේ රාජාණ්ඩු බලාගන්න ජනපද 16ම නෙමෙයි සමුහාණ්ඩුත් නෙමෙයි රාජාණ්ඩු බලාගන්න මගධ කෝසල වාස්තවන් ඔය හතරෙන් එකක් ඊට පස්සේ ආර්ථිකයයි හිරියොත්තප්පයි බලාගන්න හිරියොත්තප්පයි ශ්‍රද්ධාවයි ආර්ථිකයයි හිරියොත්තප්ප ශ්‍රද්ධාව ආර්ථිකය හිරියොත්තප්ප ශ්‍රද්ධාව ආර්ථිකයේ හිරියොත්තප්ප ශ්‍රද්ධාව බලාගන්න මෙන්න මේ වචනයක් තියෙනවා පුතේ බය වෙන්න එපා මේ වචනෙට මේ වචනයක් තියෙනවා සමජීවී කතා කියන වචනයක් තියෙන පුළුවන් සමජීවී කතා කියන එක අයිති වෙන්නේ ආර්ථිකයට හරිද සමජීවී කතා කියන්නේ ආර්ථිකයට ඒක සමජීවී කතාව කියන්නේ අයවැය සමසේ පාලනය කරගන්න එකට තමයි අපි යන්න පුළුවන් දැන් හම් වෙන ධනෙ කොටස් හතරකට බෙදෙන එක ඒකේන භෝගේ මුංජේ දිහිකම්මම් පයෝදී ඔන්නෝත සමජීවී කතා කියන්නේ ඊට පස්සේ අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ ඔන්නෝට චුට්ටක් බලාගන්න ඒ වචනෙට බය වෙන්න එපා සමහරට ওই වචනයක් දාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් හරිද ඊට පස්සේ දස කුසල් හරි දස අකුසල් හරි දස රාජධර්ම හරි බලාගන්න දස කුසල් දස අකුසල් දස රාජධර්ම දැන් දස කුසල් බලාගත්තම දස අකුසල් බලාගන්න දෙයක් නෑ හොඳයි ඒකෙ වැඩි පැත්තනේ දස කුසල් ගුවන් දස කුසල් බලාගත්තම දස අකුසල් ලිය දෙන්නේ දස අකුසල් බලාගත්තොත් දස කුසල් ලිය දෙන්නේ දස කුසල් දස රාජධර්ම දෙක බලාගන්න පැටලෙන හින්දා ඒ දෙක දීලා තියෙනවා ඒවැ ගාථාවක් ලිවලා ලකුණු දෙනවා තේරුම් ටික ලිඳ තිබ්බත් ලකුණු දෙනවා ඒවැ දැන් 10ක් තියෙනකොට 5ක් ලියලා තිබ්බොත් 10න් 5යි ලකුණු තියෙන ගානෙන් භාගයක්. එහෙම හරි දෙනවා. එතකොට වැඩ කරන්නේ නැද්ද ළමින්ට මේකෙන් තුනක් ලිව්වත් ලකුණු දෙකක් විතර හම්බ වෙනවා. නොලියෙන්න එපා. ඔය වගේ ටිකක් තමයි පළවෙනි කොටසට අහන්නේ. පළවෙනි කොටසට අහන්නේ ඔය වගේ ටිකක්. හරිද? ඉතින් දැන් ওই ජාතිය දීපුවෙන් ප්‍රශ්න දෙකකට මේ තෝරගන්න තියෙන්නේ. ප්‍රධාන ප්‍රශ්න තුනක් ඒ තුනෙන් දෙකකට තෝරගන්නවා. මේ තෝරන දෙකට ඔය ටිකක් එන්න පුළුවන්. දෙවෙනි කොටසට එනවා මේ වගේ ඒවා. චුට්ටක් අමාරුයි එක. කර්මය පිළිබඳ ජෛන ඉගැන්වීම. ඉගැන් සත්සාතුරු ඇසුරින් අහන කර්මය දැන් උන්ගේ දෙන පුබ්බේකත හේතු ආදී කියන පෙර කරන ලද දේවල් විශ්වාස කිරීම නේද? ඊට පස්සේ ආත්මවාදී ආත්මේ ගමන් කරනවා කියන එක අනාත්මවාදී කර්මය ගැන උගන්වන්න. ඒ වගේ එකක් අහන්න පුළුවන්. ඒක චුට්ටක් අමාරු ප්‍රශ්නයක්. තව ලීසියව තියෙනවා ඕනම් දෙයක් ඇයි. කර්මය ගැන අහනවා ජෛන පැත්තෙන් හරිද? ඊට පස්සේ පොතේ කුසල අකුසල වල නිර්ණායක. අර මේ ධම්මා කුසලයි මේ ධම්මා. කියන්නේ හොඳ නරක නිශ්චය කරන විදිය. කුසල අකුසල කර්ම නිශ්චය සබ්බපා පස්සකරණං කුසල සුප සම්පදායි වගේම. අත්තා යත්තනෝ නාතෝ තමාගි පීත තමාමය. තමා හිසට තමා අත මේ සේව නැද්ද? ඒ වගේ ටික. ඒකට අපි කියනවා මේ හොඳ නරක කුසල අකුසල වෙන් කරගන්න එකේ මොන හරි බෞද්ධ පැටිකඩක් ගැන අහනවා. ඊට පස්සේ තව ප්‍රශ්නයකට අහනවා පරිසරය ගැන. බුදු සමය පරිසරය කියලා කතා කළේ පරිසරය ගැන අහනවා. පරිසරය ගැන ලකුණු 20ක ප්‍රශ්න අහනවා. 10 10 දෙකක්. ඕක හොඳට පරිසරයේ පාඩම් බලාගත්තොත් ලකුණු 20යි. අනිවාර්යෙන් මහානම ප්‍රශ්න දෙකක් අහනවා. 10 10 20ක් පරිසරයේ පාඩම් බලාගන්න ලකුණු 20යි. ගේමක් නැහැ. දැන් උඩ එක අමාරු වුණාට යටකින් ඒක කවර් කරගන්න හැටි. ඊට පස්සේ අහනවා බෞද්ධ දේශපාලන මූලධර්මයි පුද්ගල ස්වාධීනත්වය. බෞද්ධ දේශපාලන මූලධර්මයි පුද්ගල ස්වාධීනත්වය. ස්වාධීනත්වය කියන්නේ මට ඕන විදිහට වැඩ කරනවා කියන එක. දැන් බුදුදහම තුළ පුද්ගල ස්වාධීනත්වය තියෙන කාලාම සූත්‍රය. නේද? පොතක් පත්තව දීපන් කියලා විශ්වාස කරන්න එපා. ගුරු රූපව කියලා විශ්වාස කරන්න එපා. තමන්ගේ පරම්පරාවයි කියලා විශ්වාස කරන්න එපා. ස්වාධීනව දිනු තියෙනවා. තමන්ටම මේක ඕකේ කියලා තේරෙනකන් ඉවසගෙන ඉන්න කියන එක. ඕකෙන් අහන්න පුළුවන් එකක් දේශපාලන මූලධර්ම කියන්නේ දසරාජ ධර්ම දස සක්විතිව සත්ත පරිහානි ධර්ම සතරාගති පංචශීල ප්‍රතිපදාව ඒ වගේ ටික
ඊට පස්සේ මේ බෞද්ධ ආර්ථිකයේ පාඩම් බලා ගන්න. ඒකෙන් අහනවා ලකුණු 20ක ප්‍රශ්න. දැන් 20යි උඩත් එකක් කිව්වා. ලකුණු 30ක් ඈ. බෞද්ධ ආර්ථිකයේ ඇල්ලතුරගේ පාඩම් කර ගන්න. බෞද්ධ ආර්ථිකයෙන් අහනවා ප්‍රශ්නයක්. බෞද්ධ ආර්ථිකයෙන් අහනවා ලකුණු 20යි. ප්‍රශ්න දෙකක් අහනවා 10යි. උඩත් එකක් මං කිව්වා මතක ඇති ඔයාලට. මේ සමජීවී කතා හැම ඒ ආර්ථිකයෙන් ලකුණු 30ක්. බුදු සමයයි පරිසරය බලාගෙන ආර්ථිකය බලා ගත්තා ලකුණු ගත හැකි 30යි 40යි 50ක් ගත හැකි. ඊට පස්සේ අන්තිම පාඩම අරගෙන භෞතික සම්පත් කළමනාකරණය කියලා එකක් කළේ මේ ළඟදී. භෞතික සම්පත් කළමනාකරණය කරනවා අල්පේච්ඡතාවය කියන එක අහනවා. අල්පේච්ඡතාවය කියන්නේ අඩු ආසා කියන එක. ඒවා පුද්ගල ජීවිතේට වැදගත් වන විදිය. භෞතික සම්පත් කළමනාකරණය අල්පේච්ඡතාවය පුද්ගල ජීවිතේට වැදගත් වන විදිය ගැනයි අහනවා. භෞතික සම්පත් කළමනාකරණය අල්පේච්ඡතාවය පුද්ගල ජීවිතේට වැදගත් වන ආකාරය ගැන අහනවා. හරිනේ. ඔය ටිකට රෙඩි වෙන්න එහෙනම් එක්සෑම් එකට ඔය ඇස්සරෙන් තමයි පේපර් එක හැදෙන්නේ. ලේසි ලේසි නෑ, චුට්ටක් ඇඩ්වාන්ස්. මොකද අවුරුද්දකේ වහනම. එතකොට පුතේ මේ අලුතෙන් ආපු අය කනගාටු වෙන්න එපා. ඔයාලගේ නිබන්ධන පිළිවෙලට හම්බ වෙනවා මාසිකව. මෑත භාගයේ එකතු වෙච්ච දරුවෝ ඉන්නවා. දැන් තමයි අපේ පන්ති වල ඇත්තටම කට්ටිය එකතු වෙන්නේ. අවුරුද්ද පුරාම එකතු වෙනවා. දැන් 23 එකට තාමත් ළමයි අහන මම අද කතා කරන්නම්කෝ. දැන් එන්න එපා, වැඩක් නෑ. පන්ති වලට ඇවිල්ලා සාමාන්තරයට විතරක් එන්න කියලා. උවමනාව තියෙන මම අදත් මේ ලින්ක් එකක් දාලා තිබ්බා. එයාලටත් මේකට එන්න පුළුවන්. මම දැක්ක දැන් ওই කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කොහොමත් ඇවිල්ලා ඉන්න නේ ගෲප් එකකින් මේ 20 ගානනේ. ඉතින් ඒ ඕන කෙනෙකුට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. අලුතෙන් ආව පුතාල දුලට අතරමං වුණා කියලා හිතන්න එපා. අපි රිවිෂන් එක පටන් ගන්නවා තව ටික කාලෙකින් ජනවාරි මාසෙ වෙද්දි. එතකොට රිවිෂන් එකෙන් ඔයාලට පට්ට ගේමක් ගහ ගන්න පුළුවන්. මේකේ තීරණ ටික ලස්සන හදාගෙන යන්න. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි, ඔයාලා හැමෝටම නොමිලේ එකතු වෙන අවස්ථාව දෙනවානේ මේ 25 පන්තියට. 25 පටන් ගන්නවා ජනවාරි මාසෙ. එතකොට ඔයාලට 25 පන්තියට ඔන්ලයින් එකට එකතු වෙන්නත් පුළුවන්. රිවිෂන් එකට එකතු වෙන්නත් පුළුවන්. මේකේ එතකොට රිවිෂන් එකයි 25 එකයි මේකයි ඔක්කොම එකතු වුණාම වැඩේ කොට. දැන් අලුතෙන් අද ඉඳන් උනත් ආවයට 13 වසරේ මුලදී ඉන්නේ. එතකොට අරකේ 25 එකෙන් 12 වසර මුල 13 වසරට යනකන් ආවට පස්සේ ගානට සුපිරිට සෙට් වෙනවා. පරිස්සමට වැඩ ටික කරගෙන විකාර කරන්නේ නැතුව දිනපතා පන්තියට එන්න එන්නේ බැරිනොත් යාළුවන්ගෙන් අනිවාර්යෙන් නෝට් එක කම්ප්ලීට් කරගන්න. ටියුට් ලැබෙන්නේ නැති වෙන්න කටපියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ටියුට් එන්නේ නැත්නම් මට කතා කරලා කියන්න ඕන. කෝල් කරන්න, මැසේජ් දාලාට වඩා හොඳයි කෝල් කරන්න, මැසේජ් කරන්න. ගෲප් ඇඩ්මින් ලා ඉන්නවා, එයාලට මැසේජ් දාලා වැඩයක් වෙලා හරි වැඩේ කරගන්න. ඔයාලගේ අවශ්‍යතා ගොඩාක් ඇගේ පිරිමහත් එකක් දෙකක් මොනවා හරි ගැටලු වෙනවා ඉන්න පුළුවන්. සමහර ඒ වගේ ඔයාලගේ ගැටලු එක්කගේ ඇඩ්‍රස් වල හරියට ඔයාලගේ නම කවට දාන්නේ ඔයාලා. ඔයාලගේ නම් අඳුරන්නේ නැහැ තැපැල් කාන්තෝරේ. ගෙවල් වල අංක එහෙම නැහැ සමහර අයගේ. දැන් එහෙම වෙච්චන් ඔයනවා නෑ සඳුනිකානේ මිනි පොළොන්නරුව මොකද්ද යාය පහ පොළොන්නරුව. මේ යාය පහේ සඳුනිකානේ මිනි හොයපන්කො. පොළොන්නරුව මුළු පොළොන්නරුවේ මේ දින්න නියුස් එකේ. ඉතින් ඒ වගේ වෙලාවට ගෙදර අංක නැත්තම් ෆෝන් නම්බර් එකක් විශේෂයෙන් ඔයාලගේ නම් අවශ්‍ය නැහැ නේ තාත්තලගේ නම් එවන්න. ගෙදරට ඒක ටියුට් එකේ යනවානේ වැඩිහිටි මිනිස්සු අවුරුදු 10 15 20 50 පරිච්ඡේදයේ දන්නවා මේ ආමේ ආවක්. ගමේ නම ගුවත් දන්නවනේ ආමේ අර එහා පැත්තේ ගෙදර අයියගේ එහා පැත්තේ ගෙදර අයියෝ දන්නේ නැද්ද කියලා තැපල් කාන්තෝරේ කෙනාට කියනවා. සඳුනිකාගේ ගේ දේවා සඳුනිකා අඳුරන්නේ මුකෙක්වත් නේද? අයියේ පෙරේද ලොකු ළමෙක් වුණා කියලා කිව්වද නම් අහන්න පුළුවන්. මගුලක් කෑවෝ මතකේ වෙන මතක නැහැ. සඳුනිකා කියන්නේ කවුද කියලා කාටද මතක තියෙන්නේ? ඒ නිසා ඒක හදාගන්න ඉක්මන දරුපාව ටික හදාගන්න පුතේ. හරි, අපි එහෙනම් යමු අලුත් සූත්‍රයක් තියෙන කතා කරන්න. ඔයාලා දන්න එකක් තියෙන්නේ මාතෘකාව ලියා ගන්න රූල් 3 4 කරලා සිංගාලෝවාද සූත්‍රය. හරියට ළමයි තේරුම් ගන්න ඕන ඔන්ලයින් එකෙන් ෆිසිකල් ක්ලාස් වල වඩා ගොඩාක් වැඩ කර ගන්න පුළුවන්. නිකන් හිතන්න බස් එකේ ටයිම් එක පෑ ගත්තත් පෑ දෙකක් ඉතුරුයි. බස් වියදම ඉතුරුයි. තේපොණේ ඉතුරුයි. අනුන් හොදන්න ඕනේ. හිරින්සු සබන් කුඩු ටික හරි ඉතුරුයි. ඩේටා කාඩ් එකක් විතරයි ඔක්කොම ඉන්නේ. පන්ති ගාස්තු අඩුයි. උපදූප නැහැ. දැන් මේ පන්තිල අපි උපදූප කතා කරන ඉතාලමට දැන් ඔයාලා ෆිසිකල් ක්ලාස් වල තරවා අනවා, මේවා අනවා, කියවනවා, විකාර ගොඩ
ඒ වෙලාව නෑ ඔක්කොම අපි ෆුල් ටයිම් වැඩ කරන ගොඩක් වෙලා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. සිගාලුවාද සූත්‍රයේ තියෙන පුතේ යුතුකම්. බුදුදහම තුල යුතුකම් පද්ධතියක් බුදුහාමුදුරුවෝ ඉගැන්වූ වැදගත්ම සූත්‍රයක් තමයි සිගාලෝවාද සූත්‍රය. සිගාලෝවාද සූත්‍රය තුළ යුතුකම් හා වගකීම් තියෙනවා 61ක්. පැහැදිලිද? 61ක්. මේ 61 බෙදලා තියෙන්නේ කොටස් 6කට. ඒ කොටස් 6ට කියනවා අපි සදිසා කියලා. සර් කියන්නේ 6ට, දිසා කියන්නේ දිසාවන්. දිසා හයක් තමයි සදිසා කියලා කියන්නේ. මේකට තියෙන පොඩි නිදාන කතාවක්. නිදාන කතාවක් කියලා කියන්නේ සිංහලෙම කරන දරුවෝ දන්නවා ඇති. ජාතක කතාවකුත් වලින් එහෙම තියෙන නිදාන කතාවක් හේතුවක් ධම්මපදයේ තියෙන නිදාන කතාවක්. මොකක් වෙනුවෙන් කවුරු මොන තැනකදී මේක දේශනා කළාද කියන එක තමයි පුතේ නිදාන කතාවක අන්තර්ගතයේ වෙන්නේ. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේට මෙන්න මේ වගේ පොඩි සිද්ධියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩවාසය කරන සමයක සිගාලක කියලා ගෘහපුත්‍රයෙක් කියලා. ගෘහපුත්‍රයා කියලා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්, උපාසකෙක්, අපේ තාත්තා වගේ කෙනෙක්. එතකොට බුදුහාමුදුරුවෝ දකිනවා මේ සිඟාලක කියන ගෘහපුත්‍රයා, මේකට පුතේ තව වචනයක් කියනවා කෙළඹි පුත්‍රයෙක් කියලා. ඒ වචනේ ඒ ගෘහපුත්‍රයාටම තමයි. ගෘහපුත්‍රේ, ගෘහ ප්‍රධානී, ගෘහපතියේ, කෙළඹි පුත්‍රේ, ඔය ඔක්කොගෙම කියන්නේ ගෙදර අයිතිකාරය, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කියන එක. මේ ගිහි ජීවිතයක් ගත කරන තරුණ කෙනෙක් උදෑසනම අවදි වෙලා දිසාහයකට නමස්කාර කරන බුදුහාමුදුරු දකිනවා. උඩ දිසාවට, යට දිසාවට, උතුරු දිසාව, දකුණු දිසාව, නැගෙනහිර දිසාව, බස්නාහිර දිසාව කියලා දිසාහයකට නමස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේ සිඟාලකම්, මෙයාගේ නම සිඟාලක, සිඟාලකමතල අහනවා, සිඟාලක ඔබ ඔය වන්දනාමාන කරන දිසාහයට මොනවද තියෙන තේරුම්? සිගාලක කියන මං එහෙම තේරුමක් දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. අපේ අම්මා තාත්තා ඉන්න හැමෝම දිසාහයකට නමස්කාර කරනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මමත් ඒ දෙමව්පියන්ගේ චාරිත්‍ර විදි දිගටම අනුගමනය කරමින් තමයි මේ දිසාහයකට නමස්කාර කරන්නේ. එහෙම නැත්නම් මම තේරුමක් මොකුත් දන්නේ නැහැ මේ ගැන. බුදුහාමුදුරේලෝ එහෙනම් ප්‍රශ්නය, සිගාලක ඔබ ඔය වන්දනා කරන දිසාහය බුදුදහමේ තියෙනවා. මම ඔයාට කියා දෙන්නද ආර්ය විනයේ තියෙන සදිසාවක්. ආර්ය විනය කියලා කියන්නේ බුදුදහමේ දැක්වෙන දිසාහය මොනවද සහ ඒවයි අර්ථය මොනවද. දිසාහය හා අර්ථය කියන එකට පුතේ කියන වචනයක් මේ සූත්‍ර විභාගෙට අහන්නේ මේ විදිහට. මෙන්න මෙහෙම වචනයක් වෙනවා, සදිසා සහ ආදේශිත ගණය. වචන හොඳට බලාගන්න. ගණය කියන්නේ හාමුදුරන්ට බයින කරන එක. හරි, එන්න බයින ඇහිලා තියෙනවා ගණය කියලා බයිනවා පොල්ලෝ. එහෙම ධර්ම මිනිස්සු අපු කුන්ට කන්න දෙයක් නැහැ ගණයකට. ගණය කියන්නේ ඒ සිංහල වචනේ තමයි සමූහයා කියන්නේ. සමූහයා කියන එකට තමයි ගණය කියලා කියන්නේ. සංඝ ගණ කියලා කියන්නේ භික්ෂු සමූහයා කියන එක. පැහැදිලිද? සංඝ ගණයා කියලා කියන්නේ භික්ෂු සමූහයා කියන එක. ගණය කියලා කවුරු කෙනෙක් බයිනෝ නම් ඒ සමූහයා කියන එකෙන් තමයි බයින්නේ. ඒකට තේරුමක් නැහැ උ සිංහල දන්නේ නැති එකේ. පරිසාස ආදේශ ගණය මොනවද මේ දිසාහයට බුදුදහම තුලින් ඇප්ලයි කරන්න පුළුවන්, මොනවද ආදේශ කරන්න පුළුවන් කියන එක බුදුහාමුදුරු කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දිසාහයට අර්ථ හයක් එකතු කරනවා. හරි ලස්සනට මේක පට්ට ලස්සනයි. මේක අනිවාර්යයෙන්ම ඔයාලා පාඩම් කරන්න ඕන එකක්. ඒ තමයි සදිසා පුංචි ගාතාවක් තියෙන එක පාඩම් කරගත් තරම් ගේම ගොඩ. මාතා පිතා දිසා පුබ්බා ආචාරියා දක්ඛිනා දිසා දාරා දිසා පච්චා
තාත්තා සබු පාටලි දෙක පුතදරද මිත්තා මත්තා ච උත්තර දාස අම්ම පරා හෙත්තා උද්ධං සමන බ්‍රාහ්මණ. ඔන්න ඔතන දින පුතේ දිසාහය සහ දිසාහයෙන් කියන්නේ මොන වගේ අර්ථයක්ද කියලා අපි ඔකට කියනවා තනි වචනයක්. ඒ තමයි සදිසා සහ ආදේශිත ගණයන් කියන වචනය. පැහැදිලිද? සදිසා සහ ආදේශිත ගණයන් කියන වචනය. නැගෙනහිර දිසාව මාතා පිතා දිසා පුබ්බා, නැගෙනහිර දිසාව මව්පියෝ, දකුණු දිසාව ගුරුවරු ආචාර්යා, දක්ෂිණා දිසා දකුණු දිසාව ආචාර්ය ගුරුවරු, උත්තරධාරා දිසා පච්චා අඹුද්දුව තමයි මේ බටහිර දිසාව. පච්චා කියන්නේ බටහිර දිසාව. මිත්තා මත්තා ච උත්තරා, උත්තරා කියන්නේ උතුරු දිසාව. මිත්තා මත්තා ච හිත මිතුරෝ දාස කම්ම කරා හෙට්ටා, හෙට්ටා කියන්නේ යට දැසි දස් කම් කරුවෝ. උද්ධං සමන බ්‍රාහ්මනා, උද්ධං කියන්නේ උඩ, සමන බ්‍රාහ්මනා සමන බ්‍රාහ්මණයෝ. ඉතින් ඔය තමයි දිසා ආයෝගේ. තව පාද දෙකක් තියෙනවා, අපිට වැඩක් නැහැ. ඒතා දිසා නමස්සෙයි අලමත්තෝ කුලේ කුලේ ගිහි කියන මෙම දිසාවන් අලස නො ගිහියා විසින් වන්දනා කරයි කියන එක තමයි ඒක අර්ථය. ඒක අපිට ඇත්තම අවශ්‍ය නැහැ. මේක තමයි සිංහල වාද සූත්‍රය තුළ අපිට අත්‍යවශ්‍යම අන්තර්ගත කොටස් ටික. ඉතින් මෙතන එන කලින් සිංහල වාද සූත්‍රයේ තව තුදු ස්ලාමක ධර්ම වගේ ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න තියෙනවා. අපි ඒක කතා කරන්න කලින් මේ අදාළ තොරතුරු ටික ගැන පොඩි ප්‍රවේශයක් කියපුවා. එතකොට ලේසි වැඩේ කරගෙන යන රූල් කීපයක් කරලා අන්තිමට කියනන් ඉන්නේ අලුත් පිටු එකට කියලා ලියා ගන්න සිගාලෝවාද සූත්‍රය කියන. පුතේ පුළුවන් හැමෝම කැමරා ඔන් කරගන්න, නැත්නම් අලසයි මේ වෙලේ. සිගාලෝවාද සූත්‍රය කැමරා ඔන් කරන්න. කවුද කට්ටිය එක දසු කියන්න බෑ පුතේ කොයිලා. ඔයාලා එක දැනගන්න ඕනේ. එක බාරක් වුවම ඔයාලගේ මුණ පෙන්නන අකමැති නම් මම ඔයාලට චාන්ස් එකක් දීලා තියෙනවා. ලියන පොතක් කොලයක් හරි පේන්න හදා ගන්න කැමරා පොඩි ට්‍රයිපෝඩ් එකක් එහෙම ගියාම කරන් එන්න ටවුන් වලින් එක පොතකට එක බලන්න. එක පාරක් වුවම කරගත්තා විවරයන් නිකන් ඔයාලා මගේ ඉවසීම ටෙස්ට් කරනවද කියලා හිතන වෙලාවකට. මට තරහා ගියාම සදාචාරයක් නෑ. ඔයාලා දන්නවනේ කියනනේ අම්මා මුත්ත නැති වෙන බයින ඊට පස්සේ. ගන්න තියෙන ගැන පොසිටිව් වෙන්නේ නැහැ මම කොයිලාව කොට. යම් කියන්නේ දින වෙනවා දැක් පාඩුද ආදුද කරක් නැහැ. හරි තියාගෙන. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රජක හා නුවර වැඩ සිටින සමයක රජක හා නුවර වැඩ සිටින සමයක සිංහාලක නම් ගෘහ පුත්‍රයාට සිංහාලක නම් ගෘහ පුත්‍රයාට යුතුකම් හා වගකීම් මොනවාද යන්න යුතුකම් හා වගකීම් මොනවාද යන්න
යුතුකම් හාවකකී මොනවාදයන්න පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය සිංගාලෝවාද සූත්‍රයයි පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය සිංගාලෝවාද සූත්‍රයයි අනුච්ඡේදයකට එන්න අනුච්ඡේදයකට එන්න දිනක් බුදුරදුන් අලියොම වැඩම කරන විට දිනක් බුදුරදුන් අලුයම වැඩම කරන විට අලුයම වැඩම කරන විට සිංහාලක නම් තරුණයා සිංහාලක නම් තරුණයා දිසා හයකට නමස්කාර කරමින් සිටි දිසා හයකට නමස්කාර කරමින් සිටි එහිදී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් එහිදී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ඔබ විසින් වන්දනා කරන දිසා හයෙහි ඔබ විසින් වන්දනා කරන දිසා හයෙහි අර්ථය කුමක්දැයි විමසීය. අර්ථය කුමක් දැයි විමසීය. දිසාහයෙහි අර්ථය කුමක් දැයි විමසීය. එහෙත් සිංහාලකට එහෙත් සිංහාලකට එයට පිළිතුරු දීමට නොහැකි විය. එහෙත් සිංහාලකට එයට පිළිතුරු දීමට නොහැකි විය. ආර්ය විනයේ සදිසා වූ කුමක්දැයි ආර්ය විනයේ සදිසා වූ කුමක්දැයි දේශනා කළ හැකි බව පෙන්වමි. දේශනා කළ හැකි බව පෙන්වමින්
ये सुना कल है कि बाबा ट्रेन में हूँ। युतु काम हा वगकीम हेटे का अंतर्गत ऊ युतु काम हा वगकीम हेटे एकाक अंतर्गत ऊ युतु काम हा वगकीम हेटे एकाक अंतर्गत ऊ सिंगालोवाद सूत्रय सिंगालोवाद सूत्रय बुदुरजानन वहन्से देशना करन लदी सिंगालोवाद सूत्रे देशना करन लदी දැන් පුතේ පාට පෑනක් අරගෙන අලුත් ස්කූල් එකට ඇවිල්ලා මේ බෝඩ් එකේ තියෙන ගාථාවලිය ආ ගන්න ඔතෙන් ලීලි වරනාම chat එකට එක කියලා message එකක් දාන්න. පාට පෑනකින් මේ ගාථාවලිය ආ ගන්න. ලස්සනට ලියන්න කලබලයක් නැහැ හරි. ඕන තරම් කල් දිනවා කරගන්න. අපහසු නම් මට කැමරා ඔෆ් කරගන්න අවුලක් නැහැ. आनंद हम बनाई तो हम सिखाई बनाई मुद्रा इवराई बयन इवराई दोषी इवराई अक्षिरा भगवान इवराई मंजुला इवराई कुमाशी इवराई प्रसून जाने तक इवराई प्रशांत दास पा इवराई दिलीन इवराई विनीति इवराई कविशा इवराई विभिन्न दिशा नायक इवराई पसीन लूनी इवराई सुदेशा इवराई सुदाम महाम दो इमारत इवराई उद्देश्य इवराय नाव द्या इवराय आत्मा इवराय कारकादेन इवराय कौन इवराय थे उते में वाला किसी खातरे आए किसी खातरे आए कमी नहीं मिलते हैं हाथ में कोई सामान नहीं लाए අපි ඉන්නෝනේ ගෲප් එකේ ඒ ඉන්න ගෲප් එකට පන්තියට පැමිණි බව සකරන් කරන්න ආවා කියලා මැසේජ් එකක් දාන්න ඕනේ ආවා කියලා දාන්නේ නිකුත් තෝරන දාන්න මේක නිකන් ගෲප් එකට දාන WhatsApp ගෲප් එකට ආවා කියලා මට ආත් නැති එකක් කියලා බලා ගන්න ඕනේ ඒක ක්ලාස් එක අඟහරු හතර ගත්තම ලේසි ලේසි වෙන්නේ හේතුව තමයි 9ට පටන් ගන්න පුළුවන් 11 වෙනි ඉවරයි
පදාරකට ගලාම 9 හමාර වෙනවා පටන් ගන්නකොට 11 හමාර වෙනවා ඉවර වෙනවා. ඔයාලා අදහස් කරින් ඉඳලා ඉස්කෝලේ යනවා. ඒ භාගයට කලින් නිදා ගන්න පුළුවන් නේ. ඒකයි මම පොඩ්ඩක් අඟහරු අතර ගන්න try කරන්නේ. පොඩි හැමෝම දාන්න නැත්නම් ආවෙ නැහැ කියලා වැටෙනවා. මේක දැකලා පස්සේ දැම්ම මම ආවෙ ඉතින් තාවෙ නැහැ කියලා. සමහරවල් වල කපටි එකට විතර දානවා පාන්දර කියන්නේ එකට ලබු. ආවයි දෙලා මේ මැසේජ් එක මොකෝ මොකටද එම්මත් දාන්න ඉන්නේ දානවා ආවා කියලා. හැමෝම දාන 24 ඉන්නේ කවරික ලස්සහන අතර ගන්නවා මේක. හරි ඊට පස්සේ ලියා ගන්න පොයද එක මැක්කුවා මෙහෙම ලියා ගන්නද සාදී සා සහ ආදේශිත වන්නයන් ආදේශ කලේ මොනවද කියන කෝ ලියන්න දෙ වචන බය වෙන්න එපා. සදිසා සහ ආදේශිත කර එක නැගෙන ඉර දිශාව මාපිය දූදරු මාපිය දූදරු සබඳතා එතකොට සබඳතා කියලා නේ දෙක දක්වනු දිශාව ගුරු එතු බටහිර දිශාව ස්වාමි භාර්යා තර උත්තුරු දිශාව හිත මිතුරෝ යට දිශාව තෙසි ප්ලස් ඒක මෙහෙමදා ස්වාමි සේවක යෝ උඩ දිශාව වාහන බමුණෝ ඉවරු නාම චැට් එකට අංක දෙක කියලා මැසේජ් එකක් ආවා. නැත්තම් පුතේ වාරන්නේ කරව නැහැ නිකයි මම හිතන්නේ. ඉවරදී ඉවරත් ලහණි කරේ. ඒක ගොඩක් බැහැ. අනුච්චේද සිංහලෝවාද සූත්‍රය තුළ සිංහලෝවාද
සූත්‍රයේ තුල සිඟාලෝවාද සූත්‍රයේ තුල දැක්වෙන ඉහත සඳහන් සිඟාලෝවාද සූත්‍රයේ තුල දැක්වෙන ඉහත සඳහන් සියලු යුතුකම් හා වගකීම් පද්ධතිය සියලු යුතුකම් හා වගකීම් පද්ධතිය සියලු යුතුකම් හා වගකීම් පද්ධතිය නිසි ලෙස ඉටුවන්නේ නම් නිසි ලෙස ඉටුවන්නේ නම් ඒ තුළින් යහපත් සමාජයක් නිතැතින්ම ගොඩනැගේ ඒ තුළින් යහපත් සමාජය නිතැතින්ම ගොඩනැගේ ඒ තුළින් යහපත් සමාජයක් නිතැතින්ම ගොඩනැගේ අත්තරුත මේ කියන්නේ මෙහෙම එකක් නේ සදිසාර කියලා කියන්නේ දිසා හයක් ආදේශ කරලා තියෙනවා එක එක දේකට නැගිර දිසාවට එනවා මව්පිය දූ දරුවෝ ඒ කියන්නේ දෙමව්පියෝ දරුවන්ට සලකන්න ඕනේ දරුවෝ දෙමව්පියන්ට සලකනවා දැන් සමහර සමාජවල ළමයි කියනවානේ අපි අම්මට සලකන්නේ ඇයි සලකන්නේ අපිට මොනවද අම්මලා දීලා තියෙන්නේ එහෙමනේ කියන්නේ නේද ඔන්න ඔය වචනේ අහන්න වෙන්නේ මේ පද්ධතිය ආරක්ෂා නොකරන කල්හි මේ එතකොට දෙමව්පියෝ දැනගන්න ඕන ළමයි හැදුවම ළමයින්ට සලකන්න ළමයි දැනගන්නත් ඕනේ ළමයින්ට සලකනවා නම් දෙමව්පියන්ට සලකන්න දැන් ගැටලුව තියෙන්නේ කිසියම් තැනක මේ සමාජ පද්ධතිය තුළ තියෙන යුතුකම් ටික කෙනෙක් යටි මිතුන් නැත්නම් අනිත් කෙනා කල්පනා කරනවා අපිට කරේ නැත්නම් අපි මොකටද කරන්නේ නේද මව්පියෝ දරුවන්ට සැලකුවේ නැත්නම් දරුවෝ අනිවාර්යයෙන්ම ඒක වදනා කරනවා නේ අපි මොකට ළමන්න සලකන්නේ ලොකු අයියට ඔක්කොම දුන්නු ලොකු අයියට කියලාම ඔක්කො කරගන්න එකයි ඇත්තේ කියලා නිකන් ඉන්නවා දෙමව්පියන්ට බැනුම් අහන්න සිද්ධ වෙනවා යාළුවගේ යුතුකම් ටික දරුවන්ට කලේ නැත්නම් හැබැයි ගොඩක් දෙමව්පියෝ තමන්ගේ යුතුකම් ටික දරු වෙනින් කරනවා. දෙමව්පියෝ දරු වෙනින් තමන්ගේ යුතුකම් ටික කළා නම් දරුවන්ගේ යුතුකම් තමයි දෙමව්පියන්ගේ අවශ්‍ය යුතුකම් ටික ඉටු කළ දෙන්නේ. તો මේක පුතේ මේ හරි ලස්සනයි මේක මේ දෙපැත්ත එකතු වෙන එකක්. මේකට සාමාන්‍යයෙන් සරල කියමනක් කියනවා සිංහල භාෂාවේ පිටකසා කරනවා කියලා. පිටකසා ගන්නවා කියන්නේ අපිට අමාරු වෙන කොන්ද කසා ගන්නනේ. අමාරු වෙන. ටිකයි දුර කසාගන්නකො හරියටම කොන්ද කසා ගන්න අමාරුයි. ඒ නිසා අපිට පුළුවන් වෙන කෙනෙකුට කෝඩ් පිට කසන්න කියලා. එයාගේ පිට කසන්න නම් අපිට පුළුවන් එයාගේ කොන්දත් කසලා දෙන්න. ඉතින් මේ වගේ තමයි දරුවෝ දෙමව්පියන්ගේ පැත්ත කරන්නත් ඕනේ, දෙමව්පියෝ දරුවන්ගේ පැත්ත වැඩි දියුණු කරලා දෙන්නත් ඕනේ. ඒක වැදගත් සමාජයක් පවත්වාගෙන යන්න. දෙක තමයි දකුණු සහ ගුරු සිසු. ගුරුවරු හරියට ශිෂ්‍යයන්ට සලකන්න ඕන, ශිෂ්‍යෝ හරියට ගුරුවරුන්ට සලකන්නත් ඕන. මේ දෙකෙන් එකක් හරි ගැටුණා පස්සේ ගැටලුවක්. අපේ ස්කෝලේ නේ අපි අපෝ ඔය විද්‍යාවසලට අපි කැමති නෑනේ. ඇයි උඹලා විද්‍යාවසලට කැමති? පහින පඬිතියා ගණන් ගන්න අපි ඕක ගණන් ගන්නේ නෑ නේද? ගුරුවරයා සිසුන්ට හරියට සලකන්නේ නැති වෙච්ච ගමන් සිසුන් ගුරුවරයාට සලකන්නේ නැහැ. උන්ට මේ දෙක බැලන්ස් වෙන්න ඕන. ස්වාමි භාර්යා මේ තේමයි. කසාද බඳ පවන්න ගෑනීම හික් වෙන්නේ නැහැ, ස්වාමි භාර්යා වෙන්නේ නැහැ. ඒ එකව තියෙන්න ඕන යුතුකම් පද්ධතියක්. ඔයාලා හිතනවා ස්වාමි භාර්යා ගාව තියෙන ඕනේ මේ එකම එක මෙන්නේ ලව් කියන එක විතරමයි කියලා තමයි හිතාගෙන ජීවිතේම ආදරය 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 ආදරයම තමයි ෂෙයා කරන්නේ, පෝස්ට් දාන්නේ, ටික්ටොක් හදන්නේ, සින්දු වැදින්නේ, මන කතා ලියවෙන්නේ, ෆයිබර් කියන්නේ ඔක්කොම ආදරයට විතරයි. දුර මේ ආදරය කියන වචනේත් එක්ක ඊට වඩා ලොකු තේරුම් ගැනීමක් තියෙන ඕන. ඒක තමයි යුතුකම් කියන එක. ඔකට ලව් කියන කලින් මේකට ඊට වඩා වැදගත් යුතුකම් කියන වචනයක් දාගත්තා. මෙතන අනිවාර්යයෙන්ම තියෙන කසාද බැන්ද තප්පරේ ඉඳන්ම තියෙන යුතුකම්. බොරුවෙන් බහින්නෙම
යුතුකම් පද්ධතියක් දරාගෙන මම ඔයාගේ ඕනෑපාකම් ටික කරන්නම්, ඔයා මගේ ඕනෑපාකම් ටික කරා. ඒක කිසියම් දෙනක ඒක අතරතුර විරසකයක් ඇති වුණොත් ඒක අනිවාර්යයෙන් මේක දික්කසාදයක් හෝ අසාර්ථක විවාහ ජීවිතයක් බවට පත් වෙනවා. ඒ එහෙම නිසා විවාහ වෙන දෙන්නේ කියලා යුතුකම් පද්ධතිය හරියට ඉටු කර ගන්න ඕන. උතුරු දිසාවකදී හිත මිතුරෝ. මිතුරන් කියලා කියන්නේ ඒ වගේ එකක්. හිත මිතුරෝ නිකන් සැලකිලි ලබන්නේ. හිත මිතුරු මිතුරන්ට සැලකිලි දාන්න අපි يعني කැපිල්ල දාන්න නැතුව කියලා. ළඟ ඉන්නකොට එක විදියක්, ළඟ නැති වෙනකොට තව විදියක්, එහෙම බෑ. හිත මිතුරු නම් තමන්ගේ මිතුරන්ට තමන් හරියට සලකන ඕනේ. මේ මිතුරා ඒ මිතුරාටත් හරියට අපේ යාළුවෝ අපිට සලකන විදිය තමයි සැබවීම උනානට අපිත් යාළුවන්ට සලකන්නේ නේ. අපෝ කවකට වැඩක් නැහැ, මම ඕකට මෙහෙමයි ගලේ. ඌ දැන් බලහන් ඕකගේ නැති කාලේ, සතිය නැති කාලේ මම්මයි ඕක අන්න ටික බවයනන් නුමේ. මුගේ දැන් ලොකුකම බලපං කියලා අපි කියනවා නේද? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන හිත අස්සේ අපි මිතුරන්ට සංග්‍රහ කරනකොට මේ මිතුරා අපිට සංග්‍රහ කරයි, අපිට සලකයි කියලා. ඊළඟට මුගේ ස්වාමි භාරය පටල ගන්න එපා. මේක ස්වාමි සේවක. ඒ කියන්නේ අපිට තුතේ බොසයි වැඩ කරන අය, බොස් සහ සේවකයෝ, සර් සහ සේවක, සර්වන්ට් කියලා කියනවා සේවකනේ, බොස් සහ සර්වන්ට්ලා. එතකොට ස්වාමියා නැත්නම් බොසා සේවකයන්ට හරියට සලකන්න ඕන, සේවකයන්ට හරියට සලකද්දී සේවක බොසාට හරියට සලකන්න ඕන. දැන් ආයතන ඔක දෙපැත්තම තියෙනවා. සමහර සේවක ආයතන ප්‍රධාන ඉන්නවා, සේවකයන්ට බල්ලන්ට වගේ ඕක වරින් මේ ගෙනපන් පඩි ගන්නවා නම් වැඩ කරපන්, ෆෝන් නොබාන්න උඹලා මේ වෙලාවේ මොකද නිවාඩු දෙන්නේ, අම්මා මැරෙනකොට නිවාඩු දෙන්නේ, දවසින් වරින් මිනිහ බල්ලා වරින් අහක් කරනකන් ඉතින් මේ කවුද මේවා කරගෙන යන්නේ, උඹලට කන්න දෙන්නේ මේක, ඕකේ එපා වෙන්න වැඩ ගන්නවා, මරාගෙන වැඩ ගන්නවා කියන්නේ ඒ වගේ. සේවකයන්ට තමයි සලකන දෙයියන්ට වගේ සලකන බොස්ලා තියෙනවානේ. උඩට සලකනවා සේවකයන්ට, කන්න බොන්න යන උන් සලකති, උන් හොරකම් කරනවා බොසාගේ ගහනවා හැම කෙනාම හොරකම් කරනවා. ඒවා බෑ. ස්වාමියා සේවකයන්ට සලකනවා, සේවකව දැනගන්නවා ස්වාමියාට සලකන. මේ කොච්චර වැදගත්ද බලන්න සමාජය ප්‍රවැත්මට. අවසානයේ පුතේ මහාන බමුණෝ ගිහි අය කියන එක. එතකොට ගිහි අය මහාන බමුණන්ට සලකනවා. මහාන බමුණෝ කියලා නම් පටවන්නේ මේ මහන බමුණු කියනට වඩා හොඳයි. පුළුවන් මේ පුතේ තව පොඩ්ඩක් යටි වරහණක් හරි දාලා ලියා ගන්න, මෙහෙම ගිහි පැවිදි කියලා ලියා ගන්න. මේක පැටලෙන්නේ නැත්තම් මෙහෙමම ලියා ගන්න. ඒක කපන්න යන්න එපා. මහන බමුණන් කියලා ලිව්වට කමන්නේ උඩ දිසාව නිසා, ඒ වුණාට යුතුකම් මේ කතා නිසා ගිහි පැවිදි කියලා දා ගන්න. ගිහි අය පැවිදියාට සලකන්න ඕන කරුණු පහකින් මේ යුතුකම් භාවකදී මෙතන 60ක් නොවි 61ක් වෙන හේතුව තමයි මම කියන්නේ. ගිහි අය භික්ෂුන් වහන්සේලාට සලකන්න ඕනේ කරුණු පහකින්, පැවිදි පිරිස ගිහි අයට කියන අපි ඔයාලට සලකන්න ඕනේ කරුණු හයකින්. මේ හැමතැනම තියෙන පහේ ඒවා, මේ හැමතැනම තියෙන අපිට දකින්න හම් වෙන්නේ පහ ගානේ. හැබැයි අවසානයේ කීතර බුදුහාමුදුරු හයක් එකතු කරනවා. ගිහියෝ පැවිද්දන්ත, ඒ කියන්නේ ඔයාලා දායකයෝ හාමුදුරුවන්ට සලකන්නේ කරුණු පහකින්, අපි හාමුදුරුවරු ඔයාලට සලකන්න ඕන කරුණු හයකින්. එතකොට තමයි ගිහි පැවිදි සංස්ථාව පවතින්නේ. එතකොට මේ හැම තැනම පුතේ දකින්න ලැබෙන යුතුකම් හා වගකීම් පද්ධතියක්. මේ යුතුකම් හා වගකීම් පද්ධතිය රටේ, ලෝකේ, සමාජයේ, ආයතනයක, පවුලක, ගෙදරක, ආයතනයක, පන්සලක හැම තැනම මේ යුතුකම් පද්ධතිය ආරක්ෂා වෙන්න ඕන. කිසියම් සමාජ පද්ධතියක් තුළ මේ යුතුකම් පද්ධතියේ මොන යම් මොහොතක හෝ බිඳ වැටෙනවා නම් ඒක ඒ මොහොතේම කඩාගෙන වැටෙනවා. ඒ නිසා තමයි සිඟාලවාද සූත්‍රය ගොඩක් වැදගත් වන්නේ. යහපත් සාර ධර්ම ඇති සූත්‍රයක් විදිහට මේ සූත්‍රේ ප්‍රායෝගිකයි. දැන් බුදුදහමේ තියෙන හැම සූත්‍රයක්ම ප්‍රායෝගික භාවිත කරන්න බෑ. මේ මේ සූත්‍ර ටික වැදගත්. මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, හරණීයමෙත්ත සූත්‍රය වගේ සූත්‍ර ගොඩාක් භාවිතේ ප්‍රායෝගික භාවිතයට පට්ට වැදගත්. පැහැදිලිද? ප්‍රායෝගික භාවිතයේ උදෙසාම බුදුහාමුදුරු දේශනා කළ සූත්‍ර ටිකක් තමයි ඔය නාමිකෝ අපි කතා කරන නිතර ඇහෙන දකින ලැබෙන සූත්‍ර කොටස. ඉතින් සිඟාලවාද සූත්‍රයේ යුතුකම් ටික ලියන්න කලින් අපිට පොඩි අන්තර්ගතයක් ගැන ලියන්න ඕන. විභාගයට අහන තැනක් තියෙන නිසා අලුත් පුළුලකට ඇවිල්ලා ලියන්න පුතේ. මෙන්න මෙහෙම මාතෘකාව අනුමාතෘකාව මේක. සුදුස් ලාමක ධර්ම. මේ ප්‍රශ්නේ මුලින්ම මට මතකද පේපර් එකාවේ 2016 අපි ලියපු අවුරුද්දේ. මම ඕක දැනගෙන ඉන්නේ එක්සෑම් එකට වාඩි වෙනකොට. මොනවද දුදුස් ලාමක ධර්ම කියන්නේ කියලා මම දන්නේ නැහැ. පේපරේ ලියලා ඉවරයි මම හැමතැනම හොල්ල කොයි හා බැලුවා මොනවද මේ දුදුස් ලාමක ධර්ම කියන්නේ කියලා. ඔන්න එතකොට තමයි දැනගත්තේ යකෝ මේ සිංහාලෝවාද සූත්‍රයේ උඩ දෙන එකක් මේ දුදුස් ලාමක ධර්ම කියන්නේ කියලා. අපරාධය එතකොට ලකුණු 4ක් ගිලිලා ඉවරයි.
ඒක නොවන තමයි වලට මම මේ කියා දෙන්නේ. හරි. සුදු ස්ලාමක ධර්ම පට්ටල ඒසී පුතේ මතක තියාගන්න. හරිද? ස්ලාමක කියන්නේ දුර්වල පහත් අඩුවගේ වචනයක් එතන ගන්නේ. එතකොට ඒ වගේම සුදු තුනක් මේ සුදු ස්ලාමක ධර්ම කොටස් ප්‍රධාන කොටස් තුනකට කරුණු රාශියක් අන්තර්ගත වෙනවා. එක තමයි එක ලියාගන්න සතර කර්ම ක්ලේශ. මම ඉදිරියෙන් මුදේ ලියාගන්න. කර්ම ක්ලේශ තියෙනවා හතරක්. ඔයාලා දන්නවද සතර කර්ම ක්ලේශ මොනවද කියලා? පන්සිල් වල මුල් හතර. පිටියකට දෙනවා කියන්න. ප්‍රාණ ඝාතය. මම දෙක මෙතන දානවා ඔයාලා අර ලියන්න. ආදානය. ඔයාලා අර ලියන්න. ආම මිත්‍යා චාරය. අතර මුසාවාද. මෙතන මෙහෙමත් දාගන්න. ඊට පස්සේ පුතේ හරි ලේසි. එක අතර අගති. ඉතින් කැමරා ඔන් කරගෙන ලියමුද? මට ලේසි හදාගන්න. සතරගති ලේසි. එක ඡන්ද. දෙක දේශ. තුන බය. හතර මෝහ. පස්සේ දෙක තුන භෝග විනාශ මුඛ හය. භෝග විනාශ මොකද තියෙනවා පුතේ? හය. භෝග කියලා කියන්නේ අපි හිතෝන අර අර අර්ථාපල් ඒවා නෙමෙයි, හම්බ කරගත්ත ධන දාන මිල මුදල් වස්තුව කියන එක. සුරා පානය. පුතාලේ අටරු ලියන්න, මට බෝඩ් එක බැලස් කරගන්න හොඳ. මම ලියන්නේ එක අවේලා වේ වීදි සංචාරය. රස්තිය දුනනවා කියලා අපි කියන්නේ නේද? ඊට පස්සේ තුන නැටුම් ගැයුම් බැලීමට. නෘත්‍ය දර්ශන කියලා අපි ඔකට කියනවා. සංගීත සංදාසයෙන් කපාගෙන කොටාගෙන ඉන්නේ. ඊට පස්සේ හතර සූදුව. මේකට පුතේ දවාජරගෙන දූ කෙලිය කියලා කියනවා. සූදුව. පහ පරම් කොච්චර වැදගත්ද? පාවි ටූ මිතුරන් ඇසුර. මේක තමයි ප්‍රධාන. පවිට මිතුරන් ඇසුර තුළින් දන්නේ මට ඔක්කොම ටික වෙනවා. අවසාන එක තමයි පුතේ අලසකම්. අලස මේවා තමයි සුදුස්ලාම ධර්ම ගාන ලිවන හරි 14යි කියලා. 6යි 4යි 10යි 10යි 4යි 14යි. සුදුස්ලාමක ධර්ම. සුදුස් කියන්නේ 14ක්. ලාමක ධර්ම. ලාමකයි කියන්නේ පහක් කියන එක. පහක් ධර්ම 14ක් උතර අන්තර්ගත කරනවා. එතකොට ඒ 14 බෙදෙනවා කොටස් තුනකට. සතර කර්මක්ලේශ 4යි. සතර අගති 4යි. භෝග විනාශ මුඛ 6යි. මේකේ භෝග විනාශ මොකද විතරයි පොඩ්ඩක් බලා ගන්න තියෙන්නේ. සතර කර්මක්ලේශ කියන්නේ පංසිල් වල මුල් හතර, සුරාමීරේ නැතුව,
සතරගති අපි දන්නවනේ ඡන්ද දේශ භය මොහ භෝග විනාශ මුකුලින් සුදාපානේ මතක තියාගත හැකි මොකද මෙතන මේ සතර කර්ම ක්ලේශ වල නැති එක මෙතන තියෙනවා මේ මෙතන අතරේ නැති එක මෙතන තියෙනවා සුදාපානේනවා ඒක මතක තියාගත හැකි අවේලා වීදි සංචාරයේ නැටුම් ගේම් බැලීමට යාම සූදුව පවිටින් තුරන් නැසුන අරසක ඔය ටික තමයි තුස්ලාම කොටා කත්ත ලේසි ඒ ටික ලියා ගන්න ඉවරයි පුතේ අංක 3 කියලා මැසේජ් එකක් දාන්න ඉවරයි අංක 3 මලේ පැණීම සටහන් කළා නම් ගෲප් එකේ හැමෝම නේ 24 ගෲප් එකේ මැසේජ් එක දෙනවා අද ආපු අය පුතේ අද මුලින්ම පන්තියට ආපු අය ඉන්නවා නම් කවුරු අංක 5ට මැසේජ් එකක් දාන්න අද මුලින්ම පන්තියට ආව කෙනෙක් ඉන්නවා නම් අංක 5ට මැසේජ් එකක් දාන්න Today first play Sudesha Nishani Sudesha what are you giving on a name like you have to remind you tell other class එක කොහොමද ඔයාලට මේ මාතින්නේ කියලා තිලිනි සුදේෂ දෙනයි දෙන්නත් එක මැසේජ් එකක් දාන අද කතා කරපු දෙය තේරුණාද හොඳ නරක ගුණ දොස් විචනයක් කියන බලන්න ඉවරයි අංක 3 සුදේෂ නිශානි තිලිනි අමුදෙන් ආව දුර වෙන්නේ ඔයාලගේ කොහොමද අද ටික පැහැදිලිද ගැටලු මොනවද කියලා කියව මැසේජ් එකක් දාන බලන්න සූම් එකකට දානවා දැන් අදාහස් දා ඔයාලට ඕකේ අල්ලගෙන යන්න පුළුවන් වගේද අවලලා යන්න බැරි අතක් වගේ හරි එතකොට ළමයි ඒ දෙන එක මැසේජ් එක ටයිප් කරලා හරි හරි ටෝ කටලා බලන්න එතකොට සුදීෂ කියන මොකද වෙනවයි කියලා පොඩක් නැහැ නේද අලු පාටි එකේ මේක හදාගන්න පුතේ මුල් ටික එකතු කරගන්න 13 වසර මුලින් ඉඳන් හදා ගන්න නිසා ඔයා එකතු කරගන්න මංගල සූත්‍රයේ මංගල සූත්‍රයේ දෙන එකතු කරගන්න තියෙන්නේ පරාපර සූත්‍රයේ තවි ගලා නේද මංගල සූත්‍රයේ ඔබර මුලට ඇඩ් කරගත්තා නම් 13 වසර මුලින් ඉඳන් පොත හදාගත්ත හැකි ලස්සන දෙන්න කරා හරි ඉතින් ඔච්චර නිකේ තුන කමෙන්ට් එකක් තියෙනවා හොඳ වේවායි බොහොම ඉමින් අපි වැඩ කරන්න පුතේ වේගෙන් එහෙම දුවන්න ඕනවක් නැහැ අපිට ඕන තරම් කල් තියෙනවා මං ගාන්ටේ වර්ක් කරලා දෙනවා ඕ පරණෑ ඉන්න පන්තිල අතලන්න ඕන ඉස්ටිකුෂන් පටන් අරගත්තේ ඉවත් මම උගන්වලා ඉවරයි තව පොඩ්ඩයි ඉතින් අන්තිම පාඩම් යන්නේ මේ දවස්වල සබ් බය වෙන්න එපා කරගන්න පුළුවන් එහෙම බැරි වෙයි අරම ඒවට බය වෙන්න එපා විභාගෙට මාස 3ක් තියෙන ඉවර කරලා දෙනවා එච්චර යන්නේ නැති අප්‍රේ ජුනි මාසේ දිවා ගන්න දෙවයි මේ යන පන්තියේ තියෙදික ජුනි වෙන්නත් කලින් ඔය කරමු මේ ජුනි ඔව් ජුනි වෙද්දි ඉවරයි පළවෙනි මාසේදී අනිවාර්යෙන් ඔය කරමු එච්චර යන්නේ නැහැ උපරිම ගියොත් එච්චර තමයි හරි ඊට පස්සේ පුතේ තියෙන්නේ සිඟාලවාද සූත්‍රය අපි දැන් අර ලියාගත්තානේ 61ක් ඔන්නෝ 61 කියලා ලියන එකේ තමයි ඊට පස්සේ ගේම තියෙන්නේ ඉතින් මේක නම් චුට්ටක් එහෙම අවුලකුත් නැහැ ලියාගෙන ලියාගෙන යන එකක් තියෙන්නේ අපි අද එකක් ලියලා ඉතුරු ටික ඊළඟ දවසේ ලියන්න පටන් ගමු අද අපි මුල්ම එක ලියමු පටන් ගැනීමක් පිළියෙල මෙහෙම ලියන්න අලුත් කෝලකින් ලියන්න පාපිය දුදරු තබඳ ත ඉලි ගහන්න එපා මං ඉඳන් කියවට ඔයාලා ඉලි ගහන්න එපා මාපිය දුදරු සබඳතා ඉරි ගන්න එපා මං ඉරි කියවට මාපිය දූකරු සබඳතා කියලා ලියන්න නැගෙන හිර දිසාවෙන් යටි ජේලයක් ඉදිරි යන නැගෙන හිර දිශාවෙන් නැගෙන හිර දිශාවෙන් මාපිය දූදරු සබඳතා
नहीं दिशा बिन माँ पिए दूधारू सबदता, बिस्तर किरी दिशा बिन माँ पिए दूधारू सबदता, विस्तर किरी දෙමව්පියන් එහිදී තම දරුවන්ට දෙමව්පියන් එහිදී තම දරුවන්ට කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. දෙමව්පියන් එහිදී තම දරුවන්ට කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. පාඨ පෑනකින් 1 2 3 4 5 දාලා ලියාගෙන 1 1 පාපයෙන් වළක්වයි. පාපයෙන් වැළැක්විය යුතුය. එහෙම කියන්නේ පාපයෙන් වැළැක්විය යුතුය. පාපයෙන් වැළැක්විය යුතුය. පාපයෙන් වැළැක්විය යුතුය. 2 යහපතෙහි යෙදවිය යුතුය. යහපතෙහි යෙදවිය යුතුය. පාපයෙන් වැළැක්විය යුතුය. යහපතේ දෙවිය. 3 ශිල්ප ශාස්ත්‍රය ඉගැන්විය යුතුය. ශිල්ප ශාස්ත්‍රය ඉගැන්විය යුතුය. උඹට උගන්වන්න ඕනේ ශිල්ප ශාස්ත්‍රය ඉගැන්විය යුතුය. ඊළඟ කාලයට වැදගත් සුදුසු කාලයෙහි විවාහ කර දිය යුතුයි. නැත්තම් පැනලා සුදුසු කාලයෙහිදී විවාහ කර දිය යුතුයි. බලගෙම දේවත් එක්ක හරි අම්මලාගෙම දේවත් එක්ක හරි කතා කරලා හරි ප්‍රපෝසල් හරි මොන හරි ලවක් හරි ගන්න. සුදුසු කාලයෙහි විවාහ කර දිය යුතුයි. ඊළඟට සුදුසු කාලයෙහි දායාද පැවරිය යුතුය. සුදුසු කාලයෙහි දායාද පැවරිය යුතුය. දායාද පැවරිය යුතුය. දායාද්‍යං පටිපදිති. සුදුසු කාලයෙහි දායාද පැවරිය යුතුය. දැන් පහක් ලියවනේ. ආයිචේදයක් පැන මාරු කරන්න. මෙසේ සැලකිලි සත්කාර ලබන දරුවෝ මෙසේ සැලකිලි සත්කාර ලබන දරුවෝ මෙසේ සැලකිලි සත්කාර ලබන දරුවෝ තම දෙමව්පියන්ට තම දෙමව්පියන්ට කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. 1 දෙමව්පියන් පෝෂණය කිරීම කළ යුතුය. දෙමව්පියන් පෝෂණය කිරීම කළ යුතුය.
දෙමව්පියන්ගේ කටයුතු කර දිය යුතුය. දෙමව්පියන්ගේ කටයුතු කර දිය යුතුය. දෙමව්පියන්ගේ කටයුතු කර දිය යුතුය. තුන, දෙමව්පියන්ගේ කුලය හා වංශය ආරක්ෂා කළ යුතුය. දෙමව්පියන්ගේ කුලය හා වංශය කුලවංශන්ට පිස්සාම රකිස්සාම. දෙමව්පියන්ගේ කුලය හා වංශය ආරක්ෂා කළ යුතුය. ඒ කියන්නේ සුදුසු පවුල්වල ඇත්තෙක් විවාහ වෙනවා කියන එක තමයි උතන අදහස් කරන්නේ. කුල පරපුර එතකොට පවතින එහෙමනේ. ඒ වාර්ත දැම්ම තේරෙන්නේ නැතුව නේද කසාද බඳින කාලයක් ඇවිත් ඉතින් අපෝ කුන් අපිට පෑහෙන්නේ නැහැ රෝමිය කියලා වචන දාන එනවා. ඒ නිසා කලබල වෙන්න එපා, කෑම ඕඩර් කරන්න. සඳ පණ කඩාගෙන ආදරය කළාට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ආදරය කියන වචනේ විස්තර කරන්න හිතෙන්නේ නැහැ. හරම අප්පිරිය වෙලා තියෙනවා. හැම ගුරුවරයෙක්ම මොකද ඔපා ආදරේ කියලා. ඒ නිසා අපි ඕනේ නැහැ කතා කරන්න. මේ කොහේ විශ්වෙදි මිච්චාවේ. හම්දුරන් ඉවිසි යාවනි තනින් නැස කුලේ වංශය ආරක්ෂා කළේ. ඊළඟ එක ලැබෙන දායාද නිසි ලෙස පරිහරණය කළ යුතුයි. මහයිල මෙහෙම හම්බ වෙනවා බාල පුතාට තමයි වැඩිම බැවරේ. ආත්තල අම්ල මරණකම්ම තියාගන්න සමහරව කුඩු පට්ටම් කරලා විනාශ කරලා සූදු කළලා විනාශ කළා. ලැබෙන දායාද නිසි ලෙස ආරක්ෂා කරගත යුතු නැත්නම් පරිහරණය කළ යුතු. ලැබෙන දායාද නිසි ලෙස ආරක්ෂා කළ යුතු. මහගේ එහෙම කඩන්නේ නැහැ නේද ඉතින් අම්මා තාත්තා ඉන්නකන්වත් ඒක හරි නෑ නේ එච්චරම. ලැබෙන දායාද නිසි ලෙස ආරක්ෂා කරගත යුතු. පහ, දෙමව්පියන් මිය ගිය පසු පින් අනුමෝදන් කළ යුතුයි. දෙමව්පියන් මිය ගිය පසු පින් අනුමෝදන් කළේද? අතච පන පේතානං කාලකතානං දක්කිනං අනුපදස්. දෙමව්පියන් මිය ගිය පසු පින් අනුමෝදන් කළේද? රයිට්. 60කින් අපි ඩෙලිවර් කළා 10ක්, තව තියෙනවා 51ක්. අපි මේ 52 ලියනවා ලබන සතියේ. ලබන සතියේ නෙවෙයි ඊගව සතියේ එක්සෑම්. තියෙනවා දෙමව්පියන්ගේ පූර්ණ මැදිහත් වීමත් එක තමයි විභාගය පැවැත්වෙන්නේ. දෙමව්පිය අස්සම් කරන්න ඕන පේපර් එක ලීලා මෙහෙට එවන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා ඔයාලට කරන්න. එක්සෑම් පේපර් එක ලීලා මට එවන්න. මම බලලා තමයි ලකුණු උනේ. ඔයාලා දකින්නේ අයියලා කම යුප එක්සෑම් එක රිසර්ච් මම නිකුත් කරලා තිබුණා. පහුගිය දවස්වල වීඩියෝ එකක් දාලා ඊයේ නිකුත් කළේ මම හිතන්නේ. ඒ වගේ තමයි ප්‍රසිද්ධ මාධ්‍යට දාන්නේ. හිතුණොත් තමයි දාන්නේ. දාන්නේ ගොඩක් ලා ගෲප් එකට ඔයාලගේ තොරතුරු දානවා. ඒ නිසා එක්සෑම් එක හොන්නට රෙඩි වෙන්න විශේෂයෙන් අපිට ආව ළමයි දෙන්න. ආ අපේ ඊයේ පහුගිය සති දෙක තුන පහුගිය මාස දෙක තුනේ ආපු දරුවෝ එක්සෑම් එකට හොන්නට සූදානම් වෙන්න. ලබන සතිය අපි කතා කරනවා ඉතුරු 51. එතකොට සිගාලෝවාද සූත්‍රය ඉවරයි. ධම්මපදයේ ගැන මම වෙනම කතාවකින් ඒක මම වෙනම කියලා දෙන්නම්. ජනවාරි මාසෙදි 26 25 පන්තියට එන්න පුළුවන්. ජනවාරි වෙද්දි රිවිෂන් එක පටන් ගන්නවා. ඒකටත් එන්න පුළුවන්. ඔන්ලයින් ෆිස්කල් කියලා වෙනසක් නැහැ. හොඳට වැඩ ටික කරගෙන යමු. අද කතා කළා අපි පරාභව සූත්‍රය ඉවර කළ දැම්මා. සිඟාලෝවාද සූත්‍රයේට වැඩේට බැස්ස සුපිරියටම ලබන සතිය දෙටි අපි කතා කළා. ඉවර කරන සිඟාලෝවාද සූත්‍රය. එතකොට සූත්‍ර කොටස ඉවරයි 13 වසරේ. එන එක්සෑම් එකේ හොඳ සූදානම් වෙන ඕන දෙයක් මැසේජ් කරන්න, ඕන දෙයක් ගෲප් එකේ සාකච්ඡා කරන්න, පරණ ළමයි අලුත් ළමයින්ට උදව් කරන්න, ඉගෙන ගන්න උදව් කළාම තව මතකෙට යනවා ළගේව. ඔයාලගේ අඩුපාඩු දැක්කොත් ඒව හැදෙනවා. හැමදේම මාත් බලාගෙන ඉන්නේ. හැමෝටම තිරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා. ලබන සතිය හම්බෙමු. අපි ගොඩක් උත්සාහ කරමු අඟහරුවාදාට මේ පන්ති හිමිට හදාගන්න. බදාදාට වඩා වෙරි ගුඩ් අඟහරුවාදා. හරි, එහෙනම් හැමෝටම තිරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා. තිරුවන් සරණයි හාමුදුරනේ. තිරුවන් සරණයි හාමුදුරනේ. හරි, බෙහෙත් සරණයි. මොනවද දෙනවා මැසේජ් කරනවා. හරි, තිරුවන් සරණයි.